विश्वे आशीर्वादे स्वबाधामी उपरीतम बलयांगे शक्ति आशीर्वादे मगे दरु हेम दिनाटम लभेवा कियला मम प्रार्थना करनवा। इतिन मे वेनकोट मे दैन तियेन अभियोगात्मक कालयेदी दरुवंट मून पान्नट तियेन बहु गेटलु वलट विसंदुम लबा देन्नट तमयि मम निरंतरयेन्म उत्साह करन्ने। දැන් මේ වෙනකොට ඉදිරියේදී හාල් හිඟ වෙනවා විවිධ ධාන්‍ය වර්ග හිඟ වෙනවා මේ වගේ රාවයන් යන හින්දා දරුවෝ තමන් ගාව තියෙන මුදල් ලබා දීලා සහල් මිලදී අරගෙන ඇති විවිධ ධාන්‍ය වර්ග මිලදී අරගෙන ඇති ඉතින් මේ විදිහට තමන්ගේ මුදල ලබා දීලා ද්‍රව්‍ය රැස් කරගෙන ඉන්න දරුවන්ගේ ඒ රැස් කරගෙන ඉන්න ද්‍රව්‍ය විවිධ अनतुरु आपदा तत्व निशा ये देवल मुनाहरी ऊनो ते देवल विनाश विलाकियोल अत्यंत में एक लोकु गतल हुआ ते एक निशा मटे हितुना दमी सहाल सहा अनेक कुदान्य वर्ग निवैरदिव कल्तिया गान्न पुलुवं क्रम वेद्यान पिलिबंदुव दारुव तेकल कथा करने का होंदाय केला। दैन सामान्य अभी हितुमु गुडाक वेलावट धान्य वर्ग अभी गबडा करियली विधियत तमें धान्य वर्ग गबडा करे एक धान्य वर्ग वाले आवत्म एव पेलवेन बलन एक अनिवार्य ताम वियलीला टोने मे वियली भवन तिब्बत्वेदाह गुडा धान्य वर्ग वाले तेन लुकमोद्र तम गुलेन इतकोट मे गुल එන්නේ නැති විදියට අපි දැනගන්නට ඕනේ ධාන්‍ය වර්ග ගබඩා කිරීම පිළිබඳව අපි දැනගන්නට ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු අපි හාල් කිලෝ 5 කොටයක් තියෙනවා කියලා. එතකොට මේ හාල් කිලෝ 5 කොහොමද ඕගොල්ලෝ දැන් අපි සාමාන්‍යයෙන් වෙන්නට නම් හාල් කිලෝ 5ක් අරගෙන සති දෙකක් තුනක් වගේ යනකොට හාල් කිලෝ 5 ඉවර වෙන්න පුළුවන්. හැබැයි අපි හිතමු අපේ ගාව අතිරික්තයක් විදිහට හාල් කිලෝ 5ක් තියෙනවා කියලා. එතකොට මේ හාල් කිලෝ 5 අපි කොහොමද පුස්කන්නේ නැතුව ගුල්ලන් බෝ වෙන්නේ නැතුව මේ කිසිම ආපදාවකට ලක් වෙන්නේ නැතුව තියාගන්නේ. ඒක හරි විදියට සිදු කරන්නට ඕනේ. එහෙම නැත්නම් එක්ක පුස්කන්න පුළුවන්. එහෙම නැත්නම් ගුල්ල බෝ වෙන්න පුළුවන්. මේ හාල් කිලෝ 5 කොටේ වහලා එහෙම නැත්නම් අර තියෙන විදියටම කට ගැට ගහලා තියෙන විදියටම තියාගන්නට ඔබ හිතනවා නම් පුතේ ඒ විදියේ ඒ තරම් නුවණට හුරු දෙයක් නෙමෙයි. එකක් ලොකු බාස්කට් එකක් අරගන්න වහන්න පුළුවන් හොඳට තද කරලා වහන්න පුළුවන් ලොකු බාස්කට් එකක් අරගන්න. මේ බාස්කට් එක හොඳ වියලි තත්වයේ තියෙන්නට ඕනේ. වියලිච්ච මේ බාස්කට් එක එක අර හාල් ටික දාන්න. මේ හාල් දානකොට හාල් කල් තියාගන්න පුළුවන් ලස්සනම හොඳම ක්‍රමය තමයි ඔබට දන්නවනේ සුදු ලුණු පොතු ටිකක් කඩෙන් අරගෙන ඉන්න. මේකට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් අනේ දෙවතුත් මම කියන්න සුදු ලුණු පොතු. ඊළඟට තුල්සි කොළ. ඊළඟට කුහුඹ කොළ. ඊට අමතරව කුරුඳු කොළ සහ පැඟිරි කොළ. මේ පැඟිරි කොළ මේ කුහුඹ කොළ තුල්සි කොළ මේ වගේ කොළ ටික හොඳට හොඳ ගිනි රස්නෙට අවු තියෙන වෙලාවක ඒ කියන්නේ සාමාන්‍යයෙන් 12ට 1ට 2ට තිය අවු තියෙන වෙලාවක හොඳට රස්නෙ වෙන්න කොළ අර කර වෙනවා වගේ තියෙන විදිහටම නෙමෙයි ඊට පොඩ්ඩක් කඩු වෙන්න හොඳට වියල ගන්න. ඒ කියන්නේ කොළවල තියෙන අර ජල වාෂ්ප ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්න ඕනේ. එහෙම වේල ගත්ත ඒ කොළ වර්ග සහ අර සුදු ලුණු පොතු මේ ඔබලන්ගේ හාල් එකට හාල් එකේ දැන් හාල් තට්ටුවක් දානවා මේ කොළ තට්ටුවක් අතුරන්න. ආයේ හාල් තට්ටුවක් දාන කොළ තට්ටුවක් අතුරන්න. ආයේ හාල් තට්ටුවක් දාන කොළ තට්ටුවක් අතුරන්න. මේ විදිහට දාලා තියෙන හැබැයි හොඳටම වේලෙන්න ඕනේ මේවා. සුදු ලුණු පොතුත් ඒ විදිහටම පුළුවන්. සුදු ලුණු පොතු හොඳට වියලි විදිහට වියලිලා තියෙන හොඳට වේල ගන්න ඕනේ. වේලලා තියෙන සුදු ලුණු පොතු තට්ටුවක් දානවා හාල් දානවා. සුදු ලුණු පොතු තට්ටුවක් දානවා හාල් දානවා. මෙහෙම තිබ්බහම ගුල්ල බෝ වෙන්නේ නැහැ. හැබැයි මේක හැමතිස්සෙම හොඳට ඉර අවුවේ හොඳට මේ මිශ්‍ර කර කර හොඳට වේලිලා වේලිච්ච තත්ත්වයේ තියෙන්න ඕනේ. තුල්සි කොළත් මේකට හොඳට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ওই පිට රටවල
තමිල්නාඩුවේ වගේ අය ඒගොල්ලෝ තුල්සි කුල තමයි පාවිච්චි කරන්නේ හාල් කල් තියාගන්න. ඊට අමතරව ඒගොල්ලෝ හොඳට වේලිච්ච කොහොම කොලයි පැකිලි කොලයි දානවා. එතකොට ඔයගලන්ට කිසිම ආපදාවක් නැතුව ගුල්ලන්ගෙන් සහ අනිකුත් කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගෙන සහල් කල් තියාගන්නට පුළුවන්. දැන් මම පුද්ගලිකව ඔයගොල්ලෝ දන්නවා මේ මූං ඇට වගා කරනවා. එතකොට මේ මංගාව තියෙන මූං ඇට සාමාන්‍යයෙන් එක කන්නෙකට මූං ඇට මට කිලෝ 20-30 කඩන වෙලාවල් තියෙනවා. එතකොට මම අලෙවි කරලා මගේ පරිභෝජනයේට මම මූං ඇට තියාගන්නවා. ගොඩක් වෙලාවට හාල් වෙනුවට මංගාව දැනටත් තියෙන්නේ හාල් කිලෝ 5ක් විතරයි මංගාව. මම එකතු කරගෙන තියාගන්නේ නැහැ, වැඩක් නැහැ මට හිතෙනවා මොකටද කියලා. එවෙලෙට තමන්ට තියෙන ලැබෙන මේ විශ්වයේ අපි හරි විදියට අපේ හිතුවිලි පවත්වාගෙන ගියොත් අපිට කොයි විදියකින් හරි ඒ ආහාර ටික ලැබෙයි. ඉතින් මම මේ මොහොතට මූණ දෙන්න ඔබව සූදානම් කරේ මීට මාස ගණනාවකට කලින්. මම දරුවන්ට කිව්වා බතල ප්‍රධාන ආහාරය කරගන්න කියලා. දරුවන්ට මම බතල ප්‍රධාන ආහාරය කරගන්න කියලා මතක් කරේ බතල අලය හාරගෙන අපිට තම්බල කන්න පුළුවන්. එතකොට අපිට ඕනේ ගිනි ගින්දර ටිකක් විතරයි. අනිත් ඔක්කොම අපිට සෝබාදහමෙන් දීලා තියෙනවා. වතුර මේ රටේ තියෙනවා. ඊළඟට අපිට හට්ටියකට වතුර ටිකක් දාලා බතල අලේ හොදලා ඒකට දාලා තම්බගෙන කන්න පුළුවන්. දර කැලි දෙකක් ලං කරගෙන ගිනි ටිකක් අවුලලා මේක කරන්න පුළුවන්. නමුත් සහල් එහෙම නෙමෙයි. අපිට අනිවාර්යෙන්ම හාල් අපිට සහල් වී සහල් බවට පත් කරන්නට ඕනේ. මේක ක්‍රියාවලියක්. එතකොට ඉන්ධනත් එක්කලා තියෙන ක්‍රියාවලියක්. එහෙම නැත්නම් වී කොටන්න ඕනේ. ඔබ දන්නවා ඒක. ඊට ලේසියෙන් අපිට කරන්න පුළුවන් දෙයක් අපේ හිත තමයි හැමදේටම. මම දරුවන්ට මේ පිළිබඳව කලිනුත් මතක් කරලා තියෙනවා. අපි හිතින් හදාගත්තොත් හාල් නෙමෙයි මගේ ප්‍රධාන භෝගය වෙන්නේ, මගේ ප්‍රධාන ආහාරය වෙන්නේ බතල කියලා. එතකොට අපි බතල වලට තමයි යන්නේ. අපිට බතල තමයි හැමතිස්සෙම ඕන වෙන්නේ. හාල් අපිට අපි වෙන්දට බතල කරනවා වගේ අපිට හාල් තියාගන්න පුළුවන්. කැඳ ටිකක් සකස් කරගන්න, කොළ කැඳ ටිකක් හදාගන්න, මේ වගේ දේවල් වලට සහල් ටිකක් තිබුණාම ඇති. ඒක නිසා මම හිතන විදිහේ එක මම හිතනවා මං හිතන විදිහේ දරුවෝ ටිකල කතා කරන්නේ. එතකොට දරුවෝ ඒව තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ. අපිට ගොඩාක් ගොඩ ගහගෙන වැඩක් නැහැ. සමහර වෙලාවට අපි බය වෙලා තැති ගැන්මේ ගොඩාක් දේවල් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒ දේවල් අපිට රැක ගන්න බැරුව ඒ දේවල් නැති නාස්ති වෙලා යන්න පුළුවන්. තමන්ට අවශ්‍යයි කියලා හිතෙන දේ විතරක්, හිතෙන ප්‍රමාණයට විතරක් තියාගන්න. ඒක බොහොම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. තමන්ගේ තියෙන අවශ්‍යතා අඩු කරගෙන සැනසීමෙන් සතුටින් දරුවන්ට ජීවත් වීම තමයි අවශ්‍ය වෙන්නේ කියලා මතක් කරන්න ඕනේ. මොකද අපි කුඩාක් අවශ්‍යතා එකතු කරගෙන ජීවත් වෙන්නටයි උත්සාහ කරන්නේ. ඒක කරන්න බෑ පුතේ. ඒක ඒකට වඩා මේ අපිව මේ සබදාහම මේ අපිට පෙන්වන පාර තුල අපි හැඩ ගැහෙන්න ඕනේ. මට හිතෙනවා අපි ඒ විදිහට හැඩ ගැහුනොත් අපේ ජීවිතය පුදුමාකාර විදිහට අපිට සරලව සතුටින් ගෙවන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් මම ගොඩක් වෙලාවට කරන්නේ ඔය මුං ඇට ගෙනාවාම ඒක පියලි කරලා ඊට පස්සේ පොතු මේ හුලං කරලා අරගන්න මුං අසන්න මේක හොඳට කටකැට ගහලා හොඳට වේලලන්න තියෙන හොඳට කටකැට ගහලා සාමාන්‍යයෙන් අපේ ශීතකරණේ පහළම තට්ටුවේ තියලා තියෙනවා. ඒක මට සාමාන්‍ය මම අත්දැකලා තියෙන විදිහට මට ඒක තියාගන්න පුළුවන්. අවුරුදු එකමාරක් වුණත් තියාගන්නට හැකියාව තිබිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මුං ඇට වගා කරොත් ශීතකරණේ අනිවාර්යයෙන්ම තියලා තියන්න. කිසිම ගැටලුවක් නැතුව ගුල්ලෝ බෝ වෙන්නේ නැතුව ඕගොල්ලන්ට තියාගන්න පුළුවන්. එතකොට අපිට හාල් කිලෝ 5-6 එහෙම තියාගන්න අපි යොමු වෙන්නේ නැහැනේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අර විදිහට හොඳට කට තද කරලා වහන්න පුළුවන් ලොකු බකට් එකක් ගන්න, ප්ලාස්ටික් බකට් එකක් අරගෙන මේ බකට් එකට මුං ඇට දානවා නම් මුං ඇට දාලා සුදු ලූණු පොතු එක්ක. වඩාත්ම හොඳ දේ තමයි සුදු ලූණු පොතු සහ වේලිච්ච කුරුඳු කුල.
වේලිච්ච කුරුඳු කොළයි සුදු ලුණු පොතුයි එකලා දාලා තියන්නේ. එහෙම නැත්නම් හොඳට වේලිච්ච තුල්සි කොළයි සුදු ලුණු පොතුයි එකලා දාලා තියන්න, කිසි දෙයක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. එතකොට පරිප්පු වගේ දෙයක් තාම ඉක්මනින් ඇෆ්ලොටොක්සින් වගේ දෙලීර බෝ වෙන්නට පුළුවන්, මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට තව උගලන්ට කරන්න පුළුවන් දෙයක් තමයි හාල් කල් තියාගන්න කරාබු නැටි දෙක තුනක් එනසාල් අර පොත්ත ගන්න එපා. පොත්ත අරගත්තොත් එහෙම පොත්තට පුස් එකක් එනවා. පොත්ත ගන්නේ නැතුව එනසාල් හොඳට වේලිච්ච එනසාල් කුඩු ටිකක් එකතු කරලා තියාගන්නට පුළුවන්. ඒකෙනුත් කෘමි වතුර එන එක වැළක්වා ගන්නට හැකියාව තියෙනවා. ඊට අමතරව අපිට මොනවද සහල් කල් තියාගන්න පුළුවන් ක්‍රම? සහල් කල් තියාගන්න පැරණි අය ගොඩාක් ක්‍රම අනුගමනය කරා. ඔගොල්ලෝ දන්නවා V20. V20ක් හදලා V20 තමයි ඉස්සර සහල් කල් තියාගත්තේ. එතකොට දැන් අපි V20ක් නැති වුණාට ඔගොල්ලෝ දන්නවද ඉස්සර අම්මලා ඒගොල්ලෝ ගාව තිබුණ හරි ලස්සන හරි අපූරු ඒගොල්ලෝ හදාගත්ත මැටි කුස්සියේ ටිකක් තියලා තිබුණ වලඳක් තියන්න පුළුවන් විදියට මැටි වලින් හදලා නිකන් ගුලක් වගේ වලඳක් තියන්න පුළුවන් විදියට තැනක් තිබුණා ඒ කාලේ. දැන් මට මතකයි මේ වගේ දේවල් මම දැකලා තියෙන නිසායි මම මේ දරුවන්ට ඒවා ඉස්සරහට යන්න ඕනි හින්දා මේ කියන්නේ. මේ විදියට මේකේ මැටි හට්ටියක් තියන්න පුළුවන්. මැටි හට්ටිය තියලා මේ මැටි හට්ටියට හොඳ වේලිච්ච මැටි හට්ටියකට හාල් ටිකක් දාලා ඒක තියලා ඒක වහලා නෑවිලියකින් වගේකින් වහලා ඒකළු මැටි ගහලා තියෙනවා. එතකොට ඒක මැටි සම්පූර්ණයෙන්ම ආලේප මේවා කරලා තියෙන්නේ. ආයේ යන්න බෑ කිසිම දෙයකට මේවා වෙන්න බෑ. ඒක තියෙන්නේ අර අපේ ගිනි දල්වන තැන. ඒ කියන්නේ අපේ ලිපගම්. එතකොට මැටි ටික අර මැටි වළඳට හීතල උරන්නේත් නැහැ හැමතිස්සෙම රත් වෙන නිසා මේක හරිම වියලිව තිබුණා. ඒ කාලේ මෙහෙම දේවල් තියලා හරි අහේනිම කාලෙකදී ගොඩාක්ම ඕන වෙන වෙලාවට ඒ කෑල්ල කඩලා අර හාල් ටික අරගෙන දරුවන්ට කැඳ හදලා දුන්නා කියලා මම අහලා තියෙනවා. ඉතින් මේ විදිහටත් තියෙනවා. දැන් ඊළඟට ඔය කරවල වගේ දේවල් කොහොමද අපි කල් තියාගන්නේ? මට හිතෙනවා මේ ගැනත් කතා කරන්න ඕනේ කියලා. දැන් සාමාන්‍යයෙන් කරවල කල් තියාගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි ඒකත් ඔය ලිපගාව තමන්ගේ ලිපගාව හට්ටියක් අරගන්න. ඒ හට්ටිය හොඳට වේලිලා වේලිච්ච හට්ටියක් අරගෙන ඒ වේලුණු හට්ටියට කරවල ටිකක් දානවා. ඉස්සෙල්ලම වේලුණු හට්ටියේ යටටම ලුණු දාන්න පුළුවන්. ලුණු දාලා කරවල දානවා, ආයෙ ලුණු තට්ටුවක් දානවා, ආයෙ කරවල දානවා, ආයෙ ලුණු තට්ටුවක් දානවා. මේ විදිහට තියලා ඊට පස්සේ හොඳට වහලා හොඳට බර තියනවා. මොකද සත්තු පෙරලන්න පුළුවන් නිසා. මේක අර දුම් මැස්සේ තියලා තියෙනවා. අර අපි උඩට හදාගන්න අර අපි කියන්නේ අටුවක් හදනවා කියලා, අටුවේ කරවල දාලා තිබුණා ඒ කාලේ. එතකොට ධාන්‍ය වර්ගත් ඔය විදිහටම අටුවේ තමයි දාලා තිබුණේ. ධාන්‍ය වර්ග මේ පම් පෙට්ටිවල දාලා ඒගොල්ලෝ දුමේ දාලා තිබුණා ඒ කාලේ. දුමේ දානකොට කරාමු නැටි දෙක තුනක් කොහොඹ කොළ ටිකක් මෙහෙම දාලිවල දුමේ දාලා තිබුණා. ඉතින් දැන් ගොඩක් ගෙවල් වල මේ දේවල් නෑ තමයි. හැබැයි තියෙන දරුවෝ මේ දේවල් මේ විදිහට කරන්න. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඉරිඟු අස්සන්න අරගෙන ඉරිඟු ටික, බඩේ ඉරිඟු ටික, සුදු ලුණු ටික, ඊළඟට අමු මිරිස් කරල් ටික ඒගොල්ලෝ එකට බැඳලා ඔය දුමේම එල්ලලා තියෙනවා අවශ්‍ය වෙලාවට අරගන්න. ඉතින් මේ විදිහට අපිට කරන්න පුළුවන්. මේ විදිහට කරන්නම කියනවා නෙමෙයි, කරන්න පුළුවන්. අපිට පුළුවන්කම හැකියාව තියෙන දරුවෝ මේ විදිහට කරන්න. ඒ වගේම අනිත් විශේෂිතම දේ තමයි ගෙදර අනිවාර්යෙන්ම අතිරික්තයක් විදිහට හාල් කිලෝ පහක් තියාගෙන තියාගන්න. වැඩි ඕනේ නෑ හාල් කිලෝ පහක්. ඒක අර අවශ්‍යම මොහොතකදී ගන්න වගේ. දැන් අපි තියාගන්නවනේ පුතේ අවශ්‍යම මොහොතකදී ගන්න වගේ. කීයක් හරි අපි ගාව තියාගන්නවනේ මොනා හරි ලෙඩකට දුකකට ගන්න මෙහෙම කියලා අපි තියාගන්නවනේ. අන්න ඒ වගේ හාල් කිලෝ පහක් වැඩි ඕනේ නෑ. මේ හාල් කිලෝ පහ ඕගලන්ට එදිනෙදා ගන්න ආහාර
ප්‍රමාණය හාල් හුඳු හුඳු එකතු කළා හරි කමක් නැහැ හාල් කිලෝ 5ක් තියාගන්න ඒක තියාගෙන ඒක තමන්ගාව දැන් තමන්ගාව තියෙනවා කියලා තමන්ට දැනෙනවා ඒක තියාගෙන තමන්ගේ අනිත් ආහාර වේල් ආදේශක විදියට පාවිච්චි කරන්න. එතකොට අපි හිතමු අපිට බත් කන්න මොහොනි වෙලාවක් ආවොත් අපිට මේ විදියට බත් ටිකක් කන්න පුළුවන්. අපි පුතේ අපේ මේ ශරීරේ රැක ගන්නයි අපි ආහාර ගන්න ඕනේ. අපේ හිත පිනවන්න දෙමේ අපි ආහාර ගන්න ඕනේ. එතකොට මම මේ හාල් ටිකක් තියාගන්න කිව්වේ පුංචි දරුවන්ට අපිට අර ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනනේ මොනවා හරි ලෙඩ දුකක් වුණොත් එහෙම ඒ වගේ දෙයකට ඒගොල්ලන්ට ඉක්මනට ශක්තිය දෙන්න අර ඒගොල්ලන්ට පුරුදු වෙච්ච දේ තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා හාල් කිලෝ 5ක් තමන්ගේ ගෙදර අතිරික්තයක් විදිහට තියාගත්තට කමන්නේ. ඊට වඩා වැඩියෙන් එකතු කරගන්න යන්න එපා. එතකොට අර අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට බැරි වෙන නිසා. අනිත් දේ තමයි ඉතාම ඉක්මනින් තමන්ට කිසිම ගැටලුවක් නැතුව තමන්ට තමන්ටම හදාගෙන කන්න පුළුවන් භෝගයක් තමන්ගේ නිවසේ ප්‍රධාන ආහාරය බවට පත් කරගන්න. ඒක බතල වෙන්නට පුළුවන්, මයොක්ක වෙන්නට පුළුවන්, මුංගට වෙන්නට පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. හාල් වගා කරලා තියෙන දරුවෝ කුඹුරු තියෙන දරුවන්ට සීක සහල් වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි සමහර දරුවෝ හිතෙන් උදම් මාදන්න පටන් ගන්න මේවා කිව යුතුම නිසයි මම මේ කියන්නේ පුතේ. සමහර දරුවෝ ඉතින් උදම් මනා ගන්නවා මට හාල් තියෙනවා මං හාල් තියාගෙන ඉන්නේ මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ විදිහට දරුවෝ හිතනවා. මේක හිතන්න එපා. ඒක හිතන්න එපා කියන්නේ ධන භාවයේ කම්පණයන්ට තමන්ගේ හිතට නතු වෙන්නට ඉඩ දෙන්න එපා වගේ පුතේ. එහෙම ඉඩ දුන්නොත් දරුවන්ට ඒ ශක්තිය නැති වෙලා යන්නට හැකියාව තියෙනවා. ඒක නිසා තමන්ගේ මේ මොහොත තුළ සතුටින් ඉන්න මේ සමාජය තුළ තියෙන පීඩනය හිතට ගන්නේ නැතිව යම් දරුවෙක් කටයුතු කරනවා නම් ඒ දරුවට කිසිම ගැටලුවක් නැතුව සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්නට හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක හොඳට මතක තියාගන්න හැම දරුවෙක්ම ඒක නිවැරදිව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන කියලා මතක් කරනවා. ඉතින් මේ විදිහට ඔයගලන්ට උගලංගාව තියෙන ධාන්‍ය ටික කල් තියාගන්නට පුළුවන් ගුල්ලු බෝ වෙන්නේ නැතුව සතුරු කෘමි සතුන්ගේ වදුරු නැතුව. ඉතින් කෘමි සත්තු ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම එතන ඍණ ශක්තියක් ගැවසෙනවා කියන එකමයි. තමන්ගේ නිවසේ මැසි මදුරුවෝ ඉන්නවා නම් හැමතිස්සෙම මැසි මදුරුවන්ගෙන් කරදර එනවා නම් දොඩ බලන්න තමන්ගේ හිත ව්‍යාකූල ඇති. තමන්ගේ හිතේ සැනසීම නැතුව ඇති. තමන්ට හරීම පුදුමාකාර විදිහට ගැටලුකාරී තත්ත්වයන් මතුවලා ඇති. මේ දේවල් තමන්ගේ හිත ඇතුලේ තියෙනවා නම් ඒව භෞතිකව මේ විශ්වය ඔබට පෙන්වනවා. ඒ විශ්වය පෙන්වන මාර්ගය තමයි මේ විදිය. මේ සියලු දේ ඉවත් කරන්නට ඔබ ඔබේ හිතින් පිරිසිදු වීම අනිවාර්යයෙන්ම සිදු කර යුතු බව දරුවන්ට මතක් කරනවා. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. දරුවන්ට සෞභාග්‍ය රන්තරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ පාඨමාලාව මේ මොහොතේදී ඔබට අත්‍යවශ්‍ය පාඨමාලාව තමයි ඒක. ඒ දැනුම ඔබ සතුව තියෙනවා නම් ඔබට හැකියාව ලැබෙයි පුතේ. අන්තර්ජාලය හරහා මුදල් ලිපීම් සිදු කරන්නට ලක්ෂ ගණනින් මුදල් උපයන්න පුළුවන් මාර්ග බොහොමයක් තියෙනවා. දරුවෝ හැම දිනාටම ඒ මාර්ග සියල්ලම නිවැරදිව ඒ මාර්ග ගැන අධ්‍යයනය කරන්නට අවබෝධ කරගන්නට දැනුම ලබා ගන්න තමයි අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව මම දරුවන්ට ලබා දීලා තියෙන්නේ. ඒ තුළින් තමන්ගේ ජීවිතය නිවැරදිව සකස් කරගන්න කියලා මම දරුවන්ට ආදරෙන් මතක් කරනවා. මොකද දැන් දරුවෝ බලන්නට ඕනේ තමන් ගාව තියෙන මේ ලංකාවේ තියෙන මුදල් මේ ලංකාව ඇතුළේම එහෙට මෙහෙට යවන්න නෙමෙයි පුතේ. ඔගොල්ලෝ උත්සාහ කරන්නට ඕනේ ඔගොල්ලෝ ගාව තියෙන මුදල අමතරව පිට රටින් ඩොලර් ආකර්ෂණය කරන්න. ඉතින් මම මේ දේවල් දරුවන්ට කිව්වේ මීට බොහෝ කාලයකට කලින්. දැන් දරුවන්ට තේරෙනවා ඇති මේ දේවල් ඒ කාලෙදී හරියට පිළිගත්ත දරුවෝ දැන් ශක්තිමත්. ඒගොල්ලෝ තමයි සෞභාග්‍ය රන්තරතු වැඩමුළුවේ සූර්ය දරුවන් බවට පත් වෙලා ඉන්නේ. ඔබ දන්නවා ඔවුන්ගේ ශක්තිය කොච්චරයිද කියලා. ඔවුන්ගේ සතුට පණිවිඩ දරුවෝ කියවලා ඇති. ඒ සියලු සතුට පණිවිඩ ඒ දරුවෝ එවන්නේ ඒගොල්ලෝ නිවැරදි භාවය තුළ නිවැරදිව
ජීවිතේ තේරුම් අරගෙන ශක්තිය ආකර්ෂණය කරමින් කටයුතු කරන නිසා ඉතින් මේ දරුවෝ වගේ හැම දරුවෙකුටම ඒ භාවයට එන්නට පුළුවන් ඒ ශක්ති පරාසයට යන්නට පුළුවන් නිවැරදිව අභ්‍යාස කරන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මෙහොම් පාඨමාලාවට දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට අවශ්‍ය ඕනම මොහොතකදී දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒකෙදි ප්‍රොසීඩිය එකක් තියෙනවා, කරන්න ඕනේ නීති පද්ධතියක් තියෙනවා. අනිවාර්යෙන්ම මේ සෞභාග්‍ය රන්දරතු මාර්ග උපදේශනය තුළ මේ පේජ් එකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් දරුවෝ මගේ YouTube channel එකේ මේ අභ්‍යාස සිදු කරනවා නම් ඒ හැම දරුවෙක්ම මේ නීති පද්ධතිය නිවැරදිව කටයුතු කරන්නට ඕනේ. අපි බොහොම ආදරණීය, බොහොම කාරුණික, ඒ වගේම කිසිම කෙනෙකුට චෝදනා කරන්නේ නැති, කිසිම අනුන්ගේ කිසි දෙයක් පිළිබඳව හොයන්න යන්නේ නැති, හරීම සැනසීමේ හැමෝටම ආශිර්වාද කරමින් ඉන්න අය. අපේ ජීවිතයේ පුදුමාකාර විදියට සරලයි. ඒ වගේම තියෙන හැම දෙයකින්ම තෘප්තිමත් වෙන්න පුළුවන්. සරල පැවතුම් සහිතවයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම අපේ හිත හරීම ඉවසිලිවන්තයි. අපි නොඉවසිල්ලෙන් කටයුතු කරන්නේ නැහැ. හැමෝම දිහා ආදරෙන් ලෙන්ගතු බලන්නයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ හැමදේම මේ භාවයට ඔබට එන්නට නම් ඔබ ඒ භාව ගුණයන් අනිවාර්යෙන්ම ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ වගේම ඔබට මේ ඇහෙන මගේ හඬට ඔබ අවනත වෙන්නට ඕනේ. ඒකට පුදුමාකාර ලෙන්ගතුකමක්, භක්තිමත් භාවයක් තියෙන්නට ඕනේ. මොකද ඔබේ ජීවිතය නිවැරදිව සකස් කරන්නයි මම දරුවන්ට බග පෙන්නන්නේ. ඒ කියන වචනේ ඒ විදියටම දරුවෝ පිළිපදින්නට ඕනේ. ඒ සියල්ල ඒ විදියට කරනවා නම් ඒ භාවයට පත්වෙච්ච ඒ මොහොතේ ඉඳලම ඔබේ ජීවිතය පුදුමාකාර විදියට සැපවත්, හිතා ගන්න බැරි විදිය වාසනාවන්ත ජීවිතයක් බවට පත්වේ. හිතන පමාවේ සියලු දේ ලබා ගන්නට ඔබට හැකියාව ලැබේ. ඉතින් අවශ්‍ය වුණම දරුවෙකුට සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට, ආදර වැඩමුළුව, ඔබේ ආධ්‍යාත්මික සහකරුව හොයලා දෙන වැඩමුළුව, ඒකදී මම කතා කරන්නේ නැහැ. නමුත් දරුවන්ට ඒ වීඩියෝ මාලාව ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මම දරුවන්ට ව්‍යවසායක බලාගාරය දීලා තියෙනවා. ඒක වෙනස්ම විදියකින් තමන්ගේ කිසියම් හෝ ඔබ ව්‍යාපාරයක් සිදු කරනවා නම් ඒ ව්‍යාපාරය ඔබ ව්‍යවසායකයෙක් විදිහට ගොඩ නැගෙන්නට ඒ ව්‍යාපාරයත් එක්කලා භාවාත්මකව කටයුතු කරන්නේ කොහොමද කියන එකයි ව්‍යවසායක බලාගාරයේදී ඔබට ලබා දෙන්නේ. ඉතින් අවශ්‍ය ඕනම වෙලාවකදී ලංකාවේ හිටියත් පිටරට හිටියත් දරුවන්ට මේ සියලුම අභ්‍යාස මේ මම ලබා දීලා තියෙන ඒ සියලු අභ්‍යාස, ඒ සියලු වැඩමුළු වල තියෙන වත්පිළිවෙත් ඒ සියල්ලම ලබා ගන්නට පුළුවන්. පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මගේ පේජ් එකේ මේ ලින්ක් එක තියෙනවා. හැම වීඩියෝ එකකම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඒ ලින්ක් එකට ගිහිල්ලා ශ්‍රාරාජ්‍ය සිම්පල් ලයිෆ් ඔබට එන්නට පුළුවන් ෆේස්බුක් පේජ් එකට. පේජ් එකට ඇවිල්ලා පේජ් එකට පණිවිඩයක් කියලා දරුවන්ට ඒ දේවල් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම සිම්පල් ලයිෆ් පැල්තවානියෙන් දරුවන්ට යෝධ බතල දඩු පමණක් ලබා ගන්නට පුළුවන්. මම සියලුම බීජ වර්ග දරුවන්ට ලබා දීම සිද්ධ කරා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ යෝධ බතල දඩු දරුවන්ට ලබා දෙන්නට පුළුවන් අවශ්‍ය දරුවන්ට. ඒකත් සීමිතයි. අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට හැකි බව මතක් කරන්නට ඕනේ. එහෙනම් පුතේ අපි තවත් වීඩියෝ එකේ නැවත හම්බ වෙමු. මගේ දරුවෝ නිවැරදිව අභ්‍යාස කරමින් නිවැරදිව තමන්ගේ මේ ගමන නිවැරදි භාවයේ යුක්තව ගමන් කරන්න කියලා බොහොම ආදරෙන් දරුවන්ට මතක් කරනවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාට.